සුබදාසක් කොහොමද හැමදෙනෙක් එක්කම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ක්‍රියේටිවර්ටල්කේ YouTube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අද මම කතා කරන මාතෘකාව ටිකක් විශේෂයි content creators ලාට. ඔයාලා content creator කෙනෙක් නම් ඔයාලා නිතරම YouTube එකට හෝ මොකක් හරි platform එකකට සාර්ලෝම කිව්වොත් internet එකට videos upload කරන කෙනෙක් කරන්නේ. ඉතින් මෙහෙම videos upload කරද්දී ඔයාලට එන main ප්‍රශ්නයක් තමයි ලංකාව වගේ රටක data issue එක තියෙන නිසා file එකේ capacity එක නැත්නම් video file එකේ capacity එක. ඉතින් මේ වගේ අවස්ථාවල්දී ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ video files වල capacity එක drop කරන්න මේකට ඔයා විවිධාකාර tools softwares පාවිච්චි කරලා ඇති. ඉතින් අද මම කතා කරන්නේ අන්න ඒ විදිහේ capacity එක සාර්ථකව අඩු කරගෙන අපේ video call ටිකත් ඒ විදිහටම තියාගෙන අපිට use කරන්න පුළුවන් application එකක් ගැන. අපේ channel එකේ මෙවෙදි ගොඩක් compressing tools ගැන කතා කරලා තිනවා. හැබැයි මේ tool එකේ තියෙන විශේෂත්වය තමයි අපිට steps 3කින් වගේ අපේ video එකක capacity එක drop කරගන්න පුළුවන් හිතාගන්නවත් බැරි තරමටම හැබැයි quality එක කිසිම ප්‍රමාණයකින් loss නොවි. මේ tool එකේ නම තමයි Wondershare AniSmall. වැඩි කතා නැතුව අපි ඉක්මනින්ම යමු video එකට. මේ tool එක කොහොමද use කරන්නේ? මේ tool එක කොහොමද install කරගන්නේ? download කරගන්නේ? ඇත්තටම මම මේ කියපු විදිහේ වටින features මේ tool එකේ තියෙනවද? කතා කරමු මේ හැම දෙයක් ගැනම. මම SG Fernandez. තාපුංච දේවල් ටිකක් මේ Wondershare AniSmall software එක ගැන කිව්වොත් මේ software එකට අපි files compress කරන්න import කරගද්දී ලොකුවටම බලපාන්නේ file format එක. ඉතින් file formats 1000කට අධික ප්‍රමාණයක් මේ application එකට support කරනවා. ඒ වගේම අපිට video files විතරක් නෙමෙයි audio file ද මේකෙන් compress කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි මොකක් හරි project එකක් කරලා ඒකේ samples එවන්න උනොත් client කෙනෙක්ට මේකේ full capacity එකම upload කරන්න අවශ්‍ය නැහැ. අපිට හැකියාව තියෙනවා අපේ video එක compress කරලා capacity එක පොඩි කරගෙන original video එකම අදාළ client එවන්න. මේ වගේ ගොඩක් benefits මේ tool එකේ තියෙනවා. ඉතින් මේ tool එක ඔයාලට download කරගන්න කරන්න තියෙන්නේ description area එකේ මම link දාලා තිනවා. ඒව select කරලා ඔයාලට පුළුවන් මෙයාලගේ download page එකට එන්න. download page එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ product එක නැත්තම් මේ AniSmall software එක ගැන හැම විස්තරයක්ම in detail අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ software එක free පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මොකක්ද මං කිව්වේ? free use කරන්න පුළුවන්. හැබැයි මේ application එකේ සමහර පොඩි පොඩි features free පාවිච්චි කරන්න බෑ. අනිවාර්යයෙන්ම මේ application එක purchase කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදිත් මම recommend කරනවා ඔයාලා දිගින් දිගටම social media content වගේ සහ ඔයා high capacity files එක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම මේ tool එක ඔයාලට ප්‍රයෝජනවත් tool එකක් වෙනවා. ඉතින් ඔයාලට සරලවම මෙතන free download කියන button එක press කරලා මේ software එක download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට සරලවම normal software එකක් install කරගන්නවා හා සමානවම ඔයාට මේක installation process එක run කරගන්න පුළුවන්. හරි, installation process එකෙන් පස්සේ අපිට මේ විදිහට start වල බලා ගන්න පුළුවන් අපේ icon එක තියෙනවා. ඉතින් ගොඩක් දුරට ඔයාලට desktop icon එකක් create වෙයි. මම මේක select කරනවා. select කරාට පස්සේ අපේ software එක launch වෙනවා. ඔයාලට මේ විදිහට Wondershare AniSmall software එකේ interface එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති add file කියලා button එකක් තියෙනවා. මේක සරලවම select කරලා ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ file location එක තෝරලා ඔයාලට අදාළ file එක තෝරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ software එකේ මෙන්න මේ section එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති box එකක් තියෙනවා. මේක select කරාමත් අපිට browsing window එක ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාට මේකට file එකක් දාගන්න ඕන නම් මේ විදිහට folder එක පිටින් open කරලා මම ඉදිරි ෆෝල්ඩර් එක ඕපන් කරලා මට අවශ්‍ය ෆයිල් එක මේ විදිහට drop කරනවා. drop කරාට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ ෆයිල් එක අදාළ section එකට add වෙනවා. ඒ වගේම තමයි ගොඩක් අපි compressor softwares වල ගත්තට පස්සේ interface එක සංකීර්ණයි. ඒ කියන්නේ අපේ video එකේ bit rate එක තෝරන්න සහ in detail දේවල් ගොඩක් තෝරන්න ඕන අපිට capacity එක drop කරගන්න. හැබැයි ඔයාලට පේනවා ඇති මේකේ එහෙම in detail කිසිම දෙයක් නැහැ. user friendly interface එකක් තියෙනවා මං කලින් කිව්වත් වගේම. ඒ වගේම තව පුංචි දෙයක් මේ software එකේ interface එක ගැන කතා කරොත් Wondershare software හැම එකක වගේම අපිට ෆ්ලුවන් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ යූසර් කෙනෙක් මේ software එකක් open කරාට පස්සේ මේ software එකේ අර feature එක තියෙන්නේ කොහෙද මේ feature එක තියෙන්නේ කොහෙද කියලා අපිට එච්චර worry වෙන්න දෙයක් නැහැ. design එකේ ඉඳලම features අතින් පවා මේක user friendly interface එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ගති ලක්ෂණයම අපිට මේ Wondershare AniSmall software එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන මගේ original file එක. ඔයා මේ විදිහට file එකක් add කරාට පස්සේ ඔයාට මෙතන play button එක select කරලා මේ file එක play කරලා බලන්න
පුළුවන් මේ කම්ප්‍රෙසර් එක හරහාම මම මේ විදිහට එකපාරක් සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති ප්ලේ එකක් ඕපන් වෙනවා ඉතින් මේ තියෙන මගේ ඔරිජිනල් ෆයිල් එක මේ ඔරිජිනල් ෆයිල් එක මම විදිහට ප්ලේ කරලා මේ ප්ලේ එක මැක්සිමයිස් කරගන්නවා මේ යට බොක්ස් එකෙන් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ලෝගෝ එක තියෙනවා මේක ඔරිජිනල් ෆයිල් එක නිසා ලෝගෝ එක clearly තියෙනවා කිසිම blur ගතියක් නැහැ අපි බලමු මේක compress වුණාටත් පස්සේ මේ clear ගතිය තියෙනවද කියලා ඉතින් සරලම ඔයාට මේ ෆයිල් එකේ බලා ගන්න පුළුවන් original details ටික තියෙනවා ඒ කියන්නේ resolution එක සහ ඒකේ format එක වගේ දේවල් ඊට අමතරව ඔයාට මෙතන 586ක් කියලා capacity එක බලා ගන්න පුළුවන් ඉතින් මේ ෆයිල් එක තප්පර ගණනක ෆයිල් එකක් මේකට මම sounds වත් add කරලා නැහැ හැබැයි ඒකේ capacity එක විශාල capacity එකක් බලා ගන්න පුළුවන් ඒ වගේම මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේක compress කරාට කැපැසිටි එක මොකක්ද වෙන්නේ කියලා ඔයාලට පේනවාදී 410ක් විදිහට තියෙන්නේ. ඒ වගේම තමයි මේ ෆයිල් එක කම්ප්‍රස් වුණාට පස්සේ මොන වගේ වෙයිද කියන ලුක් එක, ඉමේජ් ක්වොලිටි එක නැත්නම් වීඩියෝ ක්වොලිටි එක ඔයාලට මෙතන ප්‍රිවියු එකක් බලන්න පුළුවන්. මෙතන ප්‍රිවියු එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ වීඩියෝ එක ලෝඩ් වෙනවා. හරි ඊට පස්සේ මම එනවා මේ සොෆ්ට්වෙයාර් එකේ වැදගත්ම සෙක්ෂන් එකට. මෙන්න මේ දකුණු අත පැත්ත සෙක්ෂන් එකට. මේකෙන් තමයි අපේ වීඩියෝ එක කොච්චර කැපැසිටි එක ඩ්‍රොප් වෙන්න ඕනද, ක්වොලිටි එක මොන වගේද කියන එක ඩිසයිඩ් කරන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලට මෙතන ඇඩ්වාන්ස් टैब එකක් බලා ගන්න පුළුවන් බේසික් කියලා ටැබ් එකක් බලා ගන්න පුළුවන්. ඔය Wondershare AniSmall software එකේ free version එක use කරනවා නම් ඔයාලට මේ advanced feature එක බලා ගන්න වෙන්නේ නැහැ. ඒක purchase කරන්න සිද්ධ වෙනවා. නමුත් ඔයාලට basic එක යටතේ දේවල් කරගන්න පුළුවන්. මම basic කියන ටැබ් එක select කරනවා. ඒක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් file quality කියලා option එකක් තියෙනවා. මේකේ අපිට options තුනක් දීලා තියෙනවා. first එක low, standard ඊට පස්සේ high කියන එක. standard එක ඔයාලට use කරන්න පුළුවන් free version එකේ. හැබැයි ඔයා high එක use කරනවා නම් ඔයාලට සිද්ධ වෙනවා මේ software එක purchase කරන්න. එතනින් පහතට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් expected file size කියලා තියෙනවා. ඒ කියන්නේ අපි standard එකට දුන්නට පස්සේ software එකට අවශ්‍ය විදිහට තමයි මේක compress වෙන්නේ. මෙතනදී 586ක් මගේ original capacity එක. නමුත් software එක විසින් automatically මට මේක compress කරලා දෙන්නේ 410කට. ඉතින් අපිට ඒක තව ටිකක් control කරන්න පුළුවන්. මෙන්න මේ expected file size කියන එකෙන් ඔයාලට පේනවා ඇති මම මෙතන percentage කියන tick එක active කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන drop down එක select කළා කොච්චර percentage එකක්ද ඔයාගේ වීඩියෝ capacity එක තිබිය යුත්තේ කියලා ඔයාලට මෙතනින් decide කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම මෙතන 150 කියන value එක දැම්මා. එතකොට මගේ original video එකෙන් 150ක capacity එකක් තමයි මගේ output එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට ඔයාලට පුළුවන් කැමති අගයක් තෝරගන්න. ඉතින් මම normally recommend කරන්නේ 160ක් වගේ okay. හැබැයි මේ software එකේ තියෙන විශේෂත්වය තමයි මම මෙතනදී experiment කරා 130 කියන percentage එක දාලා. ඒ කියන්නේ low capacity එකක් ගන්න එතනදිත් මට බලා ගන්න පුළුවන් වුණේ මේ ඉන්ට්‍රෝ එකේ කිසිම quality drop එකක් වෙන්නේ නැහැ original file එකට සාපේක්ෂව. ඒ වගේම තමයි ඔයාලට මෙතන size කියන section එකෙන් ඔයාට එන්න ඕන megabyte ප්‍රමාණය දීලත් ඔයාට මෙතනින් මේ වැඩේ කරගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතන percentage කියන එකට දා ගන්නවා. ඒ වගේම 130 කියන එකට set කරගන්නවා. ඊට අමතරව මම මෙතන file quality කියන එක high quality එකට දා ගන්නවා. ඊට පස්සේ අපිට මේ options වල තවත් advance යන්න ඕන නම් ඔයාට පුළුවන් මෙතන advance කියන tab එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ අපිට මෙතන තවත් ඔප්ෂන්ස් ටිකක් බලා ගන්න පුළුවන්. එතනදී අපේ වීඩියෝ එන්කෝඩ් එක සිලෙක්ට් කරන්න පුළුවන් H.264 ද නැත්නම් AVI ද මේ වගේ ඕනම ෆෝමැට් එකක් මම ඔටෝ දීලා තියෙන්නේ. ඊට අමතරව මෙතන රෙසලූෂන්ස් වගේ තෝරන්න පුළුවන්. මේක 4K ඉන්ට්‍රෝ එකක් තියෙන්නේ. ඉතින් මට මේක 1920x1080 ඕන නම් මේ රෙසලූෂන් එක උනත් මෙතන සිලෙක්ට් කිරීමේ හැකියාව තියෙනවා. මේ සෙටින්ග්ස් ගැන කිසිම අයිඩියා එකක් නැත්නම් ඔයාට අවශ්‍ය නැහැ මේ ඇඩ්වාන්ස් කියන ටැබ් එකට යන්න. බේසික් එකේ ඉඳගෙනම අපිට සරලවම වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ software එකේ පහත section එකට ආවට පස්සේ අපිට මේ file එකේ format එක තෝරන්න පුළුවන් MP4 ද AVI ද මේ වගේ අපිට කැමති format එකක් තෝරගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේකේ location එක තෝරගන්න. මම මෙතන දාලා තියෙන්නේ same as source folder කියන එක. ඒ කියන්නේ මගේ මේ original file එක තියෙන folder එක තමයි මගේ මේ export එකත් save වෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මෙතන start all කියන button එක press කරනවා. press කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් video එකේ compressing percentage එකක් මෙතන යනවා. compressor එක ඉවරුණාට පස්සේ අපි බලමු අපේ capacity එක මේ කියන විදිහටම drop වුණාද, ඒ වගේම video quality එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට අපේ වීඩියෝ එක කම්ප්‍රස් වෙලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු මේ වීඩියෝ එකේ ලොකේෂන් එකට ගිහිල්ලා අපේ රිසල්ට් එක මොන වගේද කියලා. මම මේ වීඩියෝ එක රයිට් ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරාට පස්සේ අපිට මෙතන මේ අයිටම් එක ඩිලීට් කරන්න පුළුවන්. ඒ වගේම මීඩියා ইনফෝමේෂන්ස් බලන්න පුළුවන් සහ මේ ෆයිල් එකේ ලොකේෂන් එක අපිට ඕපන් කරගන්න පුළුවන්. මම මේ විදිහට ඕපන් ෆයිල් ලොකේෂන් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ මේ තියෙන මගේ ඔරිජිනල් ෆයිල් එක. ඔයාලට පේනවා ඇති ඒකේ කැපැසිටි එක 586ක් විදිහට තියෙන්නේ MB. ඊට පස්සේ මේ තියෙන්නේ කන්වර්ට්
වෙච් එක 182ක් විදිහට තමයි අපිට ඒකේ කැපැසිටි එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒකේ ෆෝමැට් එක MP4 අපි MP4 තෝරලා දුන්න නිසා මම මේ වීඩියෝ එක ඩබල් ක්ලික් කරනවා. අපි මේ විදිහට ලෝගෝ එකක් පේන සෙක්ෂන් එකකට ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ලෝගෝ එක කිසිම බ්ලර් ගතියක් නැහැ. ලෝගෝ එක හොඳ ක්වොලිටි එකට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ ලෝ රෙසලූෂන් වලින් නම් අනිවාර්යයෙන්ම 1080p වලට දාලා බලන්න. මම මේ වීඩියෝ එක කම්ප්‍රස් කරන්න කලින් පෙන්නපු සෑම්පල් එකයි. කම්ප්‍රස් කරාට පස්සේ තියෙන රිසල්ට් එක අනිවාර්යයෙන්ම ඔයාට වෙනස පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගොඩක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මගේ ඔරිජිනල් ෆයිල් සයිස් එක මෙගාබයිට් 500කට අඩුයි. හැබැයි මට ඒක 180 ගානකට අඩු කරගන්න පුළුවන් වුණා. මේ වීඩියෝ එක මම සෝෂල් මීඩියා අප්ලෝඩ් කරනවා නම් නැත්නම් මට අවශ්‍ය නම් මේක කාට හරි ෂෙයා කරන්න සෑම්පල් එකක් විදිහට මට හැකියාව තියෙනවා ඒ අප්ලෝඩ් එකේදී නැත්නම් ඒ ෂෙයා එකේදී ලොකු මෙගාබයිට් ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඉතින් මේ විදිහට මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේක එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. ඒ වගේම තමයි ඔයා දිගින් දිගටම සෝෂල් මීඩියා කන්ටෙන්ට් එක වැඩ කරනවා නම් ඔයාට කැපැසිටි එක ඉෂුව එකක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ ටූල් එක වැදගත් වෙයි. ඉතින් ඔයාලට පේනවා ඇති මම තව කන්ටෙන්ට් එකක් මේකට ඇඩ් කරා. ඒකේ කැපැසිටි එක 1.35 GB. ඉතින් ඒක මට කම්ප්‍රස් කරගන්න පුළුවන් 130ක ක්වොලිටි එකට දාලා MB 414කට. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ නෝමලි 70 හරි 60 හරි දාන්න අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති 60 දැම්මට පස්සේ අපේ 1.35 කියන කැපැසිටි එක 829කට අඩු කරගන්න චාන්ස් එක දීලා තියෙනවා. මම කලින් කිව්වත් වගේම ඔයාලට මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන ලින්ක්ස් හැම එකක්ම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මම නෝට් ඩවුන් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක්ස් ෆලෝ කරලා Wondershare AniSmall සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම තමයි ඔයාලා මේ සොෆ්ට්වෙයාර් එක පර්චේස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එයාලා පර්චේසින් ප්ලෑන්ස් 3ක් ඔයාලට දීලා තියෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මේක පර්මනන්ට් ගන්න පුළුවන් නම් පුංචි ඩොලර් ප්‍රමාණයක් ඔයාලට යන්නේ මේ සොෆ්ට්වෙයාර් එක ඔයා නිතරම සෝෂල් මීඩියා කන්ටෙන්ට් අප්ලෝඩ් කරනවා නම් ලොකු වීඩියෝ ෆයිල්ස් ඔයාලට වෙන කෙනෙක්ට ෂෙයා කරන්න සිද්ධ වෙනවා නම් මේක අතිශය වැදගත් ටූල් එකක්. අනිවාර්යයෙන්ම මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ෆ්‍රී වර්ෂන් එක එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. අපිට ෆ්‍රී වර්ෂන් එකනොත් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකට ඇඩ් කරන්නත් කියලා මතක් කරනවා. අයිතලු ටියුටෝරියල් එකක් අරන් මේ බලාපොරොත්තු වෙන්න මම සයින් අවුට් වෙනවා. මම ස්ටිෆන් ඇනස්. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්. He's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I wanna be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse.